වාහනයක් මිලදී ගැනීමේදී අපි වඩාත් සැලකිලිමත් විය යුතු කරුණක් තමයි මිලදී ගන්නා වාහනයට භාවිත කරන ඉන්ධන වර්ගය මොකක්ද කියන එක. බර වාහන බොහෝමයක්ම පාහේ ඩීසල් එන්ජින් වාහන නිසා ඒ සඳහා අපිට විකල්පයක් නැහැ. යතුරුපැදි සියල්ලක්ම පෙට්‍රල් වාහන නිසා ඒටත් විකල්පයක් නැහැ. නමුත් මෝටර රථයක් මිලදී ගැනීමේදී පෙට්‍රල් වාහනයක් ගන්නවාද එහෙමත් නැත්නම් ඩීසල් වාහනයක් ගන්නවාද කියන එක බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. පළමුවෙන්ම පෙට්‍රල් එන්ජින් සහිත වාහන ගැන කතා කළොත් පෙට්‍රල් කියන්නේ හොඳින් පිරිපහදු කරන ලද කාමර උෂ්ණත්වයේදී පවා ඉක්මනින් ගිනිගෙන දහනය වන ද්‍රවයක්. පෙට්‍රල් එන්ජිමක් තුල සිදුවන්නේ පූර්ණ දහනයක්. දහනය වන පෙට්‍රල් වලින් 20%ත් 30%ත් අතර ශක්තියක් භාවිතයට ගෙනෙන අතර ඉතිරිය වෙනත් ශක්තියින් ලෙස අපතේ යනවා. කුඩා එන්ජින් ධාරිතාවක් සහිත පෙට්‍රල් එන්ජිමක් මගින් ඩීසල් එන්ජිමකට වඩා වැඩි අශ්වබල ප්‍රමාණයක් ලබාගත හැකි වුණත් ඩීසල් එන්ජිමකට වඩා ඇති කරන ව්‍යාවර්තය නම් අඩුයි. පෙට්‍රල් ඉක්මනින් දහනය කරන්න පුළුවන් නිසා නවත්තා ඇති වාහනයක් පිකප් කරලා ඉක්මනින් වැඩි වේගයක් ලබා ගන්න පුළුවන්. පෙට්‍රල් වාහන ස්මූත් විදියට ඩ්‍රයිව් කරන්න පුළුවන් වගේම එන්ජිමේ වයිබ්‍රේෂන් එක සහ ශබ්දය හුඟක් අඩුයි. ලිහිසි බවින් වැඩි පෙට්‍රල් මගින් වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට මුදාහරණ නිසා පරිසර හානිය වැඩි. එන්ජින් කොටස් දැඩි බවෙන් සහ බරෙන් අඩුයි. ඒ නිසා එන්ජිමක ආයු කාලය සහ කල් පැවැත්ම අඩුයි. නමුත් නඩත්තු කටයුතු සඳහා යන වියදම ඩීසල් වාහනයකට සාපේක්ෂව ඉතා අඩුයි. ඩීසල් එන්ජින් ගැන කතා කළොත් ඩීසල් කියන්නේ පෙට්‍රල් තරම් හොඳින් පිරිපහදු කරන ලද පිරිසිදු ඉන්ධනයක් නෙවෙයි. කාමර උෂ්ණත්වයේදී දහනය නොවන ඩීසල් ඝනත්වයෙන් වැඩි ඉන්ධනයක්. එම නිසා ඩීසල් එන්ජිමක් තුළ සිදුවන්නේ අර්ධ දහනයක්. නමුත් දහනය වන ඉන්ධනවලින් 40%කට වඩා වැඩි ප්‍රමාණයක ශක්තියක් භාවිතයට ගෙනෙන අතර ඩීසල් ටර්බෝ එන්ජින් මගින් අමතර ශක්තියක් සහ අශ්වබල ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ වගේම වැඩි ව්‍යාවර්තයක් අඩු වේගයකින් ලැබෙන නිසා වාහනයක් ඉස්සර කිරීමේදී පෙට්‍රල් එන්ජිමකට වඩා එය පහසුවෙන් කරන්න පුළුවන් වෙනවා. නමුත් අඩු අශ්වබල ප්‍රමාණයක් නිපදවන නිසා වාහනයක් නවතා ඇති විටදී ලොකු පිකප් එකක් ගැනීම අපහසු වෙනවා. ඩීසල් ලිහිසි බවින් අඩු නිසා එන්ජින් කොටස් ශක්තියෙන් වැඩි වන අතර කල්පැවැත්මෙන් සහ කාර්යක්ෂමතාවෙන් ඉහළ වෙනවා. ඩීසල් පෙට්‍රල් වලට වඩා මිලෙන් අඩු නිසාත් කාර්යක්ෂමතාවෙන් වැඩි නිසාත් ආර්ථික අතින් වාසි ලැබෙනවා. මීට අමතරව ඩීසල් වාහනවල එන්ජින් ආයු කාලය වැඩි නිසාත් ඩීසල් වාහන මිල පෙට්‍රල් වාහනයකට වඩා වැඩි වෙනවා. ඉන්ධන මිල අඩු නිසා ඩීසල් වාහනයක ඍජු ආර්ථික වාසියක් ලැබුණත් නඩත්තු කටයුතු සඳහා වැඩි මුදලක් වැය වෙනවා. ඩීසල් පිරිසිදු බවින් අඩු නිසා ඩීසල් ෆිල්ටර්ස් වල මඩ බැඳීම සිදුවෙනවා. ඒ නිසා එය නිතර නිතර මාරු කරන්න සිදුවෙනවා. ඩීසල් එන්ජිමකින් වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමට සාමාන්‍ය ඩීසල් වාර දෙකකට වතාවක් සුපර් ඩීසල් භාවිතා කිරීම සුදුසු වෙනවා. නමුත් පෙට්‍රල් වාහනයකට නියම කරන ලද ඔක්ටේන් අගය හැර වෙනත් ඔක්ටේන් අගයක් භාවිතා කිරීම නොසුදුසු දෙයක්. ඩීසල් වාහනයක පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පෙට්‍රල් වාහනයකට සාපේක්ෂව අඩු නිසා පරිසර හානිය අඩු වුණත් නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ විෂවායු සහ පිළිකාකාරක සහිත ඇස්මා සෛල පිටකිරීම නිසා ජීවීන්ට වැඩි හානියක් ගෙන දෙන උද්වේගක් කල ඩීසල් වල සහ පෙට්‍රල් වල මේ වගේ වාසි සහ අවාසි තියෙනවා. ඒ නිසා නිශ්චිත වශයෙන්ම පෙට්‍රල් හෝ ඩීසල් වාසි කියන්න බෑ. මෝටර රථයක් මිලදී ගැනීමේදී ඒ භාවිත කරන පුද්ගලයා සහ වාහනේ තත්ත්වය මත වඩා වාසි ඉන්ධන වර්ගය තීරණය වෙනවා. ඔයා දිනපතා මෝටර රථය භාවිත කරන්නේ හෝ ට්‍රැවලින් කරන කෙනෙක් නම් ඩීසල් මෝටර රථයක් වඩා වාසිදායක වෙනවා. නමුත් සාමාන්‍ය භාවිතයට සහ හෙටි දුර ධාවනයට විශේෂ අවස්ථාවලදී පමණක් භාවිත කරනවා නම් පෙට්‍රල් මෝටර රථයක් වඩා සුදුසුයි. නමුත් ජීප් රථයක් හෝ පිකප් එකක් වගේ බරින් වැඩි වාහනයක් ගන්නව නම් ඩීසල් වාහනයක් ගන්න එක වඩාත් හොඳයි. අපිත් එක්ක මේ වීඩියෝ එකට එක් වුණ හැමෝටම බොහොම ස්තුතියි. මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමින් බලාපොරොත්තු වෙමි. අදට සමුගන්නවා.